සල්ලි දීලා තමයි මේව ගත්තේ. අපි 1,50,000 ගත්තේ. එකයි 50 දීලා අරගෙන මේ අපිමයි මාන්සින් දුක් මාන්සින් අම්බ කරතල්ලි වලින් මේ ගෙවල් දොරවල් අපි හදාගත්තේ. දින්දේ අපිට යන්න කිව්වොත් අපි කොහෙ යන්නද හිතන්නේ? මේක වෙක්ක මැල්ල යනවා මාර මිනිස්සු යනවා වගේ කියනවා. එකයි මහත්තයා අපිට ඇත්තටම කියන්න ගන්න අපිට කවුරුවත් නෑ ඇත්තෙන්ම. මෙන්න වතුර පාර. සම්පූර්ණ ගලෙන් ඉන්නේ මේ ඔක්කොම. අත දාන්න පුළුවන්. කුපුරලද මේක කොයි වෙලාවයි ඇයිද? මේ වයින් පේනවද මේ? දෙවන රජ මහ විහාරස්ථානයේ ගල පර්වතයේ පාමුල තිබෙන මේ අනවශ්‍ය ඉදිකිරීම පිළිබඳව සහ එහි අනාරක්ෂිතභාවය පිළිබඳව අපි වසරකට වැඩි කාලයක් තිස්සේ හිරු සියයේ වැඩසටහන මගින් මේ ලොවට හෙළි කරමින් තිබෙන අහිංසක අසරණ දිනද දුප්පත් පවුලක් මේ විහාරස්ථානයේ දෙවන රජ මහ විහාරයට පුදුම ශක්තියක් ලබා දුන් දායක සිව් දෙනකු මහා පස්කන්දකට නායාමකට ගොදුරු වෙලා මිය ගියේ අජන්ත දිසානායකලා වැනි පාපතර මිනිසුන්ගේ දුරදර්ශී ක්‍රියා නිසා කියන කරණාව අපි මේ වෙලාවේදී පහදන්න ඕනේ. ඒ ඉස්ලාම් ජනතාවත් අපිට කතා කරලා උදෑසනින් මතක් කර අපේ හාමුදුරනේ අපිට මේ ගෙවල් වල ඉන්න බයයි, අපිට කන්න බොන්න විදිහක් නැහැ, අපිට යන්න තැනක් නැහැ, මේකට විසඳුමක් ලබා දෙන්න එකේෂම පහුගේ කාලේ දේශපාලන බල අධිකාරී කබීර් හෂීම්ලා අතාවුද සෙනෙවිරත්නලා මේ බිමේ තමන්ට ඡන්ද කුට්ටි බලාගෙන මේ අහිංසක මිනිස්සු මේ විහාර බිමේ බලහත්කාරයෙන් මේ මිනිසුන්ව පදිංචි කෙරුවා. ගොඩාපෙ රාජපක්ෂ මැතිතුමන්ට අපේ ජනාධිපතිතුමන්ට මතක් කරනවා මේ දෙවනගල අනවසර පදිංචි කරුවන්ට අපි නිවාස ලබා දෙන වැඩපිළිවෙළ යොදලා විශේෂයෙන්ම ඉඩම් නැතිනම් අපි විහාරස්ථානයෙන් අපිට තියෙන ඉඩම් ප්‍රමාණයකින් හරි කොටසක් අපි දෙන්න සූදානම්. මේ අහිංසක අසරණ මිනිසුන්ට කියන වග අපි සිහි කරන්න ඕන. විශේෂයෙන්ම මේ වෙනකොට මාවනෙල්ල ඓතිහාසික දෙවනගල පොදබිමට නැවත වැඩි අවධානයක යොමු තිබෙනවා. විශේෂයෙන්ම හිරු සියයේ වැඩසටහන මගින් අපි මේ අනවසර පදිංචිකරුවන් සහ අනවසර ඉදිකිරීම පිළිබඳව දෙවනගල රජ මහ විහාරස්ථානයේ ගල පර්වතයේ පාමුල තිබෙන මේ අනවසර ඉදිකිරීම පිළිබඳව සහ එහි අනාරක්ෂිතභාවය පිළිබඳව අපි වසරකට වැඩි කාලයක් තිස්සේ හිරු සියයේ වැඩසටහන මගින් මේ ලොවට හෙළි කරමින් තිබෙනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව මේ වෙනකොට ජනාධිපතිතුමන් වගකීම් දුන් නිලධාරීන් මේකට අවධානය යොමු කර තිබුණත් අපිට ඊයේ දවසේ විශේෂයෙන්ම 2021 හයවැනි මාසයේ පස්වන දින ඊයේ අවාසනාවන්ත සිද්ධියකට අපිට මුහුණ පාන්න සිද්ධ වුණා. ඔබට මතක ඇති අපි මේ ඉඩම් ගැටලුව විසඳලා මේ අනවසර පදිංචිකරුවන් අනාරක්ෂිතව ඉන්න ස්ථානවලින් අයින් කරන මේ පුද්ගලයන්ට අපි මේ මිනිසුන්ට අපි ජනාවාස ඉදිකර ගන්න සුදුසු බිමක් ලබා දෙන්න අපි හොඳ තැනකට පැමිණිලා අරණායක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළ අපේ සබරගම පළාත්කරුව ආණ්ඩුකාර ඩිකරි කොබ්බෑකඩ මැතිතුමාගේ මූලිකත්වයෙන් වගකීම් සියලු නිලධාරීන් ශිෂ්‍ය බුද්ධාසන අමාත්‍යංශ ලේකම්තුමන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ආදී ප්‍රාදේශීය ලේකම්වරු මහේසපත්තුමන් වගකීම් දේශපාලන බල අධිකාරී එකතුව අපි මේ කටයුතු සූදානම් කළා. අජන්ත දිසානායක ප්‍රාදේශීය මන්ත්‍රීතුමන් එදා ඒ සභාව කඩාකප්පල් කරා මේ මිනිස්සු නොමග යවලා. එදා ඒ කඩාකප්පල් කිරීමත් එක්ක අද ඒ වගේ පවිටු ඵල විපාක ලැබුවේ ජීවිත හතරකට ජීවිතයන් අහිමි කරමින් අහිංසක අසරණ දිනද දුප්පත් පවුලක් මේ විහාරස්ථාන දෙවනගල රජ මහ විහාරයට පුදුම ශක්තියක් ලබා දුන් දායක සිව් දෙනකු මහා පස්කන්දකට නායාමකට ගොදුරු වෙලා මිය ගියේ අජන්ත දිසානායකලා වැනි පාපතර මිනිසුන්ගේ දුරදර්ශී ක්‍රියා නිසා කියන කරණාව අපි මේ වෙලාවේදී පහදන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙනකොට දෙවනගල රජ මහා විහාරයේ මේ ගලපාමුල සිව් කුණේම යම් අවධානමක් තියෙනවා. මහා වැස්ස ගල් මහා රජ මහා විහාරයේ ඉහළ සිට විශාල ගල් කුට්ටි පල්ලෙහාට පැමිණෙනවා. ඒ වගේම විශාල ජල කඳක් මේ නිවෙස් මැදේ නිවෙස් ඇතුලෙන් ගලාගෙන යනවා. අපි ඒක දුටුවා. ඒ මිනිස්සු ඒ ජල ධාරාවන් අතර කරගන්න දරන උත්සාහයන් පිළිබඳව ඉතින් විශේෂයෙන්ම අපි කියනවනේ මේ වෙනකොට දැඩි ජීවිත අවදානමක් තවත් නොදුරේ සිද්ධ වෙන්න පුළුවන් කියන කරණාව තමයි අපිට හැඟෙන්නේ. මොකද ඒ ඉස්ලාම් ජනතාවත් අපිට කතා කරලා උදෑසනින් මතක් කර අපේ හාමුදුරනේ අපිට මේ ගෙවල් වල ඉන්න බයයි, අපිට කන්න බොන්න විදිහක් නැහැ, අපිට යන්න තැනක් නැහැ, මේකට විසඳුමක් ලබා දෙන්න කියලා. ඒ නිසා විශේෂයෙන්ම අපේ සබර්ගම පළාත්කරුවෝ ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමන් ආණ්ඩුකාරතුමන් ඊයේ දවසේ උපදෙස් ලබා දුන්නා කෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මහදිසාපතිතුමන්ට විශේෂයෙන්ම මහදිසාපතිතුමන්ට නියෝග කළ මේ පිළිබඳව සොයා බලන්න කියලා. විශේෂයෙන්ම අද උදෑසන රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමතිතුමන් අපේ කනක හේරත්ගරු අමාත්‍යතුමන් මේ ස්ථානයේ පැමිණ
නැවත මේ පිළිබඳව සොයා බලලා මේවත විධිමත් වැඩපිළිවෙලක් යොදන්න කියලා මතක් කළා. නමුත් මම හිතනවා අපි ඉක්මන් විය යුතුයි. මේ වෙනකොටත් ඒ මිනිසුන්ගේ ජන ජීවිතය සහ නිවෙස් බොහෝම අනතුරුදායක ස්වභාවයක තියෙන. දෙවනගල අනවසර පදිංචිකරුවන් මේ රැඳී ඉන්න බිම දෙවනගල ගල පාමුල චූටි පස්කුට්ටියක් මත මේ අනවසර නිවෙස් හදාගෙන තියෙන. විශේෂයෙන්ම පහුගිය කාලේ දේශපාලන බල අධිකාරී කබීර් හෂීම්ලා අතාවුද සෙනෙවිරත්නලා මේ බිමේ තමන්ට ඡන්ද කුට්ටි බලාගෙන මේ අහිංසක මිනිස්සු මේ විහාර බිමේ බලහත්කාරයෙන් මේ මිනිස්සුන්ව පදිංචි කෙරුවා. අද අපිට දකින්න තියෙන මේ මිනිස්සු කියන්නේ මොකක්ද? අපි මේවට පදිංචි රෙන්නවත් කැමතුනේ. නමුත් අපිට මේවා ලබා දුන්නේ බලහත්කාරයෙන් වගේ ඒකින ස්වභාවයෙන් අපි දකිනවා. විශේෂයෙන්ම අපි වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අපේ ජනාධිපතිතුමන්ට මතක් කරනවා මේ දෙවනගල අනවසර පදිංචි කරුවන්ට අපි නිවාස ලබා දෙන වැඩපිළිවෙළ යොදලා විශේෂයෙන්ම ඉඩම් නැතිනම් අපි විහාරස්ථානයෙන් අපිට තියෙන ඉඩම් ප්‍රමාණයකින් හරි කොටසක් අපි දෙන්න සූදානම්. මේ අහිංසක අසරණ මිනිසුන්ට කියන වග අපි සිහි කරන්න ඕන. මේ වෙනකොට මේ ජන ජීවිතය අඩාල වෙලා අනාරක්ෂිතව ඉන්න විශාල ජනකඳක් පදිත වෙනවා මේ නිවෙස් වල පිටුපසින්. ඒ වගේම ගල් කුට්ටි කඩා වැටෙමින් තිබෙනවා. ඒ නිසා හිරු සියයේ වැඩසටහන මගින් වසර ගණනාවක් අපි මේ අනවසර පදිංචි කරුවන් සහ මේ භූමි පුරාවස්තු විනාශය පිළිබඳව මේ ලොවට හේලි කළා. ඒ නිසා දැන්වත් ඉක්මනින් ඍජු තීන්දුවක් ගන්න කියලා අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අග්‍රාමාත්‍යතුමන්ට ඒ වගේම සබර්ගම පළාත් කරුව ආණ්ඩුකාර ටිකරි කොබ්බෑකඩුව මැතිතුමන්ට රජයේ වගකීවතුන් හැමදෙනාටම අපි සිහි කරනවා. අපි ඉක්මන් වෙලා මේකේ විසඳුමක් කඩිනමින් ලබා ගමු කියන යෝජනාව අපි කරනවා. ඒ නිසා ඉරුසියාගේ වැඩසටහනට අපි විශේෂයෙන් පුණ්‍යානුමෝදනා කරන්න මේ පිළිබඳව අවුරුදු ගණනාවක් අපි මේ ප්‍රශ්නයේ ගැටලුව පිළිබඳව මේ රජයේ දැනුවත් කරමින් තිබෙනවා. මේ ප්‍රශ්න ගැටලුව අපි ලොවට හෙළි කරමින් තිබෙනවා. ඒ නිසා ඉරුසියාගේ වැඩසටහන සිද්ධ කරන හැමදෙනාටම ප්‍රාදේශීය මාධ්‍ය වාර්තාකරුව ඔබටත් එවගේම හිරු මාධ්‍යාලේකරු සභාපති රේණුසිල්ල මැතිතුමන්තුතුන් හැමදෙනාටමත් දරදා හාමුදුරුවන්ගේ සරණ ප්‍රාර්ථනා කරන අහිංසක ජන ජීවිතයේ රකින්න හිරු නාලිකාවටත් අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන්නේ ඒ හැමදෙනාටම දිගාශිර ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාව. සර ගොඩාක් වතුර එනවද? අර පැත්තෙන් ගොඩාක් කෙනවා. කොයි පැත්තෙන්? මහනුවර තියෙන. හ්ම්. එනවා මෙතනින් ආපු හින්ද තමයි අපි අර. බලද මේ හිතන වස්තුවේ ගිය අපි හිතේ නෑ. ලොකු වතුර කඳක් එනවද? ඔව් මේ මෙතන අඹ ගහ ගහේ කාමුවක් දාලා තියෙනවා අපි එහේ. ඒ පැත්තට යන්න. ඒකින් තමයි මේ ඌරට මේ හස් අටි කරලා තියෙන්නේ. ඉන්න බයක් නැද්ද මේ වගේ? බයක් තමයි තියන්නේ. ඉන්න තැනක් නැනේ මහත්තයා. අපි ඉතින් කොහේ යන්නේ නැහැ. ගෙවල් කොහෙද අපි මහත්තලේ නුවර පැත්තේ ඉතින් තියෙන්නේ. එහි ගින් කොහමද අපි දරුවොත් ඉන්නවනේ අපිට? මේවා ඉදම් සල්ලි දීලා රෙන්න කොහමද ආවේ? අපි සල්ලි දීලා තමයි මේවා ගත්තේ. අපි 150,000 දීලා ගත්තේ. 150,000 දීලා අරගෙන මේ අපිමයි මාංශින් දුක් මාංශින් අම්බකට සල්ලි වලින් ද මේ ගෙවල් දොරවල් අපි හදාගත්තේ. ඉතින් දැන් අපිට යන්න කිව්වොත් අපි කොහේ යන්නද හිතන්ද? මේක මෙක්කො මැරල යනවා. අර මිනිස්සු මැරනවා වගේ කියන. එකයි මහත්ද අපිට ඇත්තටම කියන්නගෙන අපිට කවුරුවත් නැහැ ඇත්තෙම. ඉස්කෝලෙකට ගිහින් ඉන්නවා කියන්නේ මට අපිට දෙයක් එම බයයි. කොරෝනා ඒ දරුවන්ට එහෙම කියන බයක් තියෙනවනේ අපිට. මේ කී දෙනෙක් විතර ඉන්නවද? දරුවෝ දෙන්නයි මහත්තයයි මාය විතර. එක දරුවෙක් නම් බැඳලා ඉන්නේ. යාලා යා තමයි එළි වෙනකන් හඳ ගාලා වාහනයක් කැවලා අපි ඒ ගිහින් ඉඳලා මම මේ 9ට විතර ආවේ. දැන් ඇවිල්ලා මේ උයන ගමන් කණ්ඩ. එතකොට මේ සල්ලි දීලා කොහෙන්ද ගත්තේ? කාටද අයිති මේවා? මේව මවුරු කෙනෙක් කෙනෙක් ඉන්නෝ මේ පල්ලේ. යා තමයි අපිට වික්කේ. මාත අපි ඉතින් එච්චරට ඒ දවසම එච්චරට කල්පනාවක් කරන්නේ මේම දෙයක් වෙයි කියලා. ගොඩක් අය සල්ලි දීලා අරගත්තද මේ? ගොඩක් අය සල්ලි දීලා අරගත්තද මෙතන ඉන්න? ඔව් මේ ඔක්කොම මිනිස්සු සල්ලි දීලා තමයි aran තියන්නේ. මේවා පන්සලේ නාපියත්තේ මම අනේ මං මට එතකොට අවුරුදු 18ක් වගේ ඇති. ඒ දවසුල් මන් දන්නේ මේවට මේ පන්සල ඉඩම් කියලා කොටිම මන් දන්නේ. ඉතින් දැන්නේ තමයි මේ ගෙවල් අදනකොටවත් ප්‍රශ්නයක් ආවේ නෑ අපිට. ආ ඒක තමයි. ඔව් එතකොටවත් දින දෙන්නමයි සල්ලි ටික දෙන්න කියලා මම ඉල්ලගෙන යනවා. මෙච්චර ගියතුලේම බලන්න මන්ත ගින් කොච්චර උන්ට ගියුම් හදාගෙන දැන් මෙච්චර දැන් ඉතින් කණ්ඩ තිඟ කාලයක් ආවා අපිට. තිබ්බේවා මේවට යට කරලා රටවල් ගියම ගිහිල්ලා ටොයිලට් හොදලා එහෙම අම්ම කරපු සල්ලි මම මේවා. දැන් ඉන්න තැනක නෑ. ගින්දර වත් වෙනවා වැස්සොත් එහෙම නින්ද යන්නේ වෙනස් දෙකේ.
ඒ දුවලා ගෙදරකින් ඊයේ ඉඳලා පෙරේදා ඉඳලා යණ්ඩයි එණ්ඩයි ඒ අඳුම් උස්සගෙන යණ්ඩයි මේ වෙනේ ජීවිතේ පා වෙලා තියෙන්නේ වත්ත කොච්චර දයනුගේ කිවලුලක් දුව කියලා ගින් ඉන්නේ මං තවලා මිසෙක් ඉන්න ඔයාට යාගේ ආරක්ෂාවත් බලන් දෙපාය අක්කගේ නම කොහමද දෙන්නේ මගේ නම නම පරණ නම සෙල්ල රණි කියලා දැන්න මරියන් කියලා තමයි තියෙන්නේ මේ තර බාර කාර්යයගේ නම මොකද මගේ මහත්තයා නම මුබාරක් ආහ් එයා මුලේ මෙහෙන අවුරුදු කීයක්ද ඇවිල්ලා දැන් අපි ඇවිල්ලා අවුරුදු 25 40ක් විතර වෙනවා මට අවුරුදු 18 මම මෙහෙට ආවේ දෙවනගල උඩ ගලේ ඉඳන් එන වතුරද මේ එන්නේ ඔව් මේක එනවා කොහොමද අන්තර වතුර එන්නේ මහත්තයා මේ එන්නකො මගේ ගෙදර දෙන්නද මම අයිස්සක බලා ඔය මේ වලටකො මම දැල් පටක ඉන්නේ ඈ මම ජීවත් වෙන්නේ බොහොම අමාරු එදා වෙල හොයාගෙන කන පොර මේ කට්ටියම මහන් මේ එන්නකො මට පෙන්නන්න මේ එන වතුර පාර ඈ සම්පූර්ණ ගලෙන් ඉන්නේ මේ ඔක්කොම මේ මගේ විච්චි වලටකො ඈ අර ඔ බලන්න මේ එන්නකෝ පෙන්නන්න මේ සම්පූර්ණද කැලේ සුද්ධ කරලා තියෙන ඔක්කොම මේ බලන්නකෝ මේ දැන් ගී තියෙන ඔව් මේ අමල මිච්චිය දැන් යයිද කොහෙලා යයිද මේ දැන් කුකුරලා මේ මේ වත්ත මේ අත දාන්න පුළුවන් කුපුරලද මේක කොයි වෙලාවයි යයිද නැ මේ වයින් පේනවද මේ දිය සීරාවෙන හින්දා තමයි කුපුරන්නේ නේ ඔව් කේද මාත්‍යා මේ මෙහෙන් මෙතනින් එනවා වතුර සම්පූර්ණ වතුර එන්නේ මෙහෙන් මේ අපේ මුස්තම මේ අපේ සාලි මුදාලිගෙන් ඔව් සාලි මුදාලිගෙන් ගත්තේ මම කීයකට මම ගත්තේ මේක ඒ දවසල මාත්‍යා රුපියල් 15000යි ඔව් එයා කවුද සාලි මුදලාලි කියන්නේ මේ කටුගහට හිටපු එක්කෙනෙක් හා එයා මොකද තනතුර තනතුරක් නෑ එයා හොඳට මේගොල්ලෝ ඉඩ කඩන් එයාට තිබ්බේ හා මං ඇවිල්ලා ඉල්ලපුවා මට මේ ඉඩ කැලලා දුන්නා ඈ හා මම ඒකේ තම ජීවත් වෙන්නේ කොයි කාලෙද ගත්තේදම මම අවුරුදුට මට අවුරුදු 69ක් වෙනවා මම අවුරුදු 20 ගානකින් අරන් ඇත්තේ දැන් එයා ඉන්නවද තාම නෑ එයා මරුණා එයාගෙන් ගොඩක් ඉඩම් ගත්ත කට්ටිය ඉන්නව නේ මේ. ඔව් ඔව්. මම ඔක්කොම සරුවම එහාට ආවේ. ඔප්පුම දුන්නද? ඔව්. ඔප්පුම ඔක්කොම තියෙනවා. ඔව්. මත්ද මේ බලන්නකෝ දැන්. ඈ. දැන් නවලු මේ කානම කානුව ගොඩනැම් මට බෑනේ මත්ද. අපි කොයි වෙලාවට කියලා නෑනේ. මේ දඬුල බිත්. දැන් ඊයේ සිද්ධියත් එක්ක බය හිතෙනවා නේ. ඈ. ඊයේ සිද්ධියත් එක්ක බය හිතෙනවා නේ. දැන් මේ විච්චේ දැන් ගිහිල්ලා තියෙන. කොයිලා යයිද නේ ටිකෙන් ටික ඈත් වෙනවා මේ බලන්නකෝ දැන් ඈත් වෙලානේ මේ මේකත් දැන් යනවා ඈ මහත්ය වතුර එනවනේ මහත්ය ඔව් ඈ ඔය බලන්නකෝ කොච්චර හැදුවත් මොනවා කරත් බෑනේ මහත්ය මේක ලොකු වතුර පාරක් එනවා වැස්සට ඔව් ලොකු කියන්නේ ගලේ එන වතුර පාර සම්පූර්ණ වෙනවනේ ගෙදර ඉන්න බය නේද ඔව්